සියලු දෙනාටම සුබ දවසක් වේවා. අප කලින් පාඩමේ සඳහන් කරන්නට යෙදුන වචන 100ක්, මෙම පාඩමෙත් අපි බලාපොරොත්තු වන වචන 100ක් පැහැදිලි කිරීමට ඔබට අනිවාර්යයෙන් මේ පිළිබඳව ගැටලු තියෙන්නට පුළුවන්. ඒ නිසා එහෙම ගැටලු තිබෙනවා නම් අපහා සම්බන්ධ වෙලා ඒ පිළිබඳව ඔබට සාකච්ඡා කිරීමට හැකියාවක් තිබෙනවා. අපි බලමු එහෙනම් තවත් වචන 100ක සිංහල අර්ථ සහ උච්චාරණය වෙන ආකාරය කොහොමද කියලා. ෆාංචියන් කාමරය, ෆාංසු නිවස, ෆාං තබනවා, ෆාංචියා නිවාඩු දවස, ෆාංෂ්‍යෆාංෂ්‍ය පාසල ඇරිය කියන අදහස මෙයින් අදහස් වේ. උදේ 8 ඉඳ සිට දවල් 2 දක්වා පටන් අරගෙන පාසල ඇරියම මෙයින් අර්ථවත් වේ. ෆේ පියාසර කරනවා, ෆේජි ගුවන් යානය, ෆේචං ගොඩාක්, ගොඩාක් හොඳයි, ගොඩාක් නරකයි කියන තැන්වලදී අපි ගොඩාක් යන වචනය පාවිත්තා වෙනවා. එයයි මෙහි අදහස. ෆං කෑම හෝ කිසියම් දෙයක් අපි ගොඩක් පිරිසක් අතර බෙදනවට බෙදනවා යන අර්ථය මෙහි අදහස් වේ. ෆං ෆං සුළඟ, යමක් අව්වට දමා අපි වේලනවට වේලනවා යන අදහස මෙයින් අදහස් වේ. කංචි කංචි පිරිසිදුයි, කං කං කරනවා, ගන්සම්මා මොකද කරන්නේ, උස කෞෂි සතුටු වෙනවා, කෞසු කියනවා, කග ක අයියා, ක සින්දුව, ක මේද මැජර් වර්ඩ් එකක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වනවා. ඉගරන් ලියංගරන් එක මනුස්සයෙක් මනුස්සයෝ දෙන්නෙක් කියලා තන ඉක් යන පදය හා සමානව මෙය අතරමැදි වචනයක් වශයෙන් යොදනු ලැබේ. කේ දෙනවා, කෙන් අනුගමනය කරනවා. ඇතැම් අවස්ථාවලදී සහ යන අර්ථයනුත් මේයේදී. කොන්රන් කම්කරුවෝ, කොන්සෝ වැඩ කරනවා, රැකියාව ආදී අර්ථයන් මෙහි අදහස් වේ. ක්වන් වසනවා, ඒ කියන්නේ දොරක් වෙන දෙයක් වසනවට, යමක් වසනවට මෙයින් අදහස් වේ. ක්වන්ෂං දොර වහනවා, කුයි මිල අධිකයි, කෝ රට, කෝචියා රට, කෝවයි පිට රට, කු
කෝ කෝ පාර හරහා යනවා නම් පාරේ මාරු වෙනවා නම් ඒ අවස්ථාවේදීත් මෙය මාරු වෙනවා යන අදහස සඳහන් වෙනවා ඒ වගේම අතීත කාලවලටද මෙය පද අතීත කාලයේ හඟවන පදයක් වශයෙන්ද ඇතැම් අවස්ථාවල භාවිතා වෙනවා හයි හයි තවමත් හයිෂි හයිෂි තවමත් හයියෝ හයියෝ තවත් හයිසු හයිසු දරුවා හන්යු හන්යු චීන භාෂාව හන්සු හන්සු චීන අකුරු හෝ හෝ හොඳයි හෝචි හෝචි රසයි යන අදහස මෙයින් අදහස් වේ හෝකන් හෝකන් ලස්සනයි හෝටින් හෝටින් හඬ මිහිරි හෝවර් හෝවර් ගොඩක් විනෝදයි හෝ හෝ අංකය හ හෝ ජලය එහෙම නැත්නම් තේ කිරි වැනි ಜಾති පානය කරනකොට බොනවා යන අදහස වේ. හ හ සහ සමග හන් හන් ගොඩක් යන අදහස වේ. හෝ හෝ පිටුපස හෝබෙන් හෝබෙන් පිටුපස පැත්ත හෝතියන් හෝතියන් අනිද්දා හ්වා හ්වා මල හ්වා හ්වා වචන හ්වයි හ්වයි නරක හ්වන් හ්වන් නැවත හ්වෙයි හ්වෙයි එහි අර්ථයත් නැවත හ්වෙයිදා හ්වෙයිදා පිළිතුරු දෙනවා හ්වෙයිදා හ්වෙයිදා නැවත පැමිණෙනවා හ්වෙයිජියා හ්වෙයිජියා ගෙදර පැමිණියා හ්වෙයිලායි හ්වෙයිලායි නැවත එනවා හ්වෙයිචි හ්වෙයිචි නැවත යනවා හ්වෙයි හ්වෙයි පුළුවන් ඒ වගේම යෙදෙනවා බලාපොරොත්තු වෙනවා යන අර්ථයනොත් ඇතැම් අවස්ථාවලදී යෙදේ හෝචෝ දුම්රිය චීචාං චීචාං කුවන් තොටුපොළ චීපියා චීපියා ගුවන් ටිකට් පත චීතන් චීතන් බිත්තර ජී ජී කොපමණ කීයක්ද ආදී අර්ථයන් අදහස් වේ ජී ජී මතකයේ රඳවා ගැනීම මතකය ආදී අර්ථයන් සඳහන් වේ චීත චීත මතකය චීචු
චීටු. මතකයේ රඳවා ගන්න. චියා. චියා. පවුල, නිවස, ගෙදර ආදී අර්ථයන් අදහස් වේ. චාලි. චාලි. පවුල. චාරන්. චාරන්. පවුලේ සමාජිකයින්. චියන්. චියන්. කාමරයක්, කාමර එකක්, කාමර දෙකක් ආදී වචනයේදීමේදී මෙය මැදට යොදනු ලැබේ. මෙයද මැජර් වර්ඩ් එකක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වනවා. චියන්. චියන්. බලනවා, පෙන්නනවා. චියන්මියන්. චියන්මියන්. මුහුණට මුහුණ, මුණ ගැසෙනවා. චියෝ. චියෝ. උගන්වනවා. චියෝ. චියෝ. කතා කරනවා, අමතනවා. චියෝ ශ්‍යලෝ. චියෝ ශ්‍යලෝ. පන්ති පවත්වන ගොඩනැගිල්ල. ජියේ ජියේ. ජියේ. ජියේ ජියේ. ජියේ. අක්කා. ජියේසෝ. ජියේසෝ. හඳුන්වා දෙනවා, ඉදිරිපත් කරනවා ආදී අර්ථයන් අදහස් වේ. ජින්යන්. ජින්යන්. මේ අවුරුද්ද. ජින්තියන්. ජින්තියන්. අද. ජී. ජී. ඇතුල්වන දොරටුව. ජින්ලයි. ජින්ලයි. ඇතුළට එන්න. ජින්චු. ජින්චු. ඇතුළට යන්න. ජියෝ. ජියෝ. නමය. ජියෝ. ජියෝ. නිපාත පදයකි. ජුවත. ජුවත. හිතනවා. කයි. කයි. යමක් අරිනව, එහෙම නැත්තම් විවෘත කරනවා ආදී අදහස් වේ. කයිච. කයිච. රිය පදවනවා. කයිහුයි. කයිහුයි. රැස්වීම. කයිවන්ශ්‍යෝ. කයිවන්ශ්‍යෝ. විහිළු කරනවා. කන්. කන්. බලන්න. කන්බින්. කන්බින්. රෝගීන් බලනවා. කන්තෝ. කන්තෝ. දකිනවා. කන්ජෙන්. කන්ජෙන්. බලනවා. කෝ. කෝ. විමර්ශනය කරනවා, පරීක්ෂා කරනවා ආදී අර්ථයන් අදහස් වේ. කෞෂි. කෞෂි. විභාගය. ක. ක. පිපාසය. ක. ක. පාඩම. කබන්. කබන්. පෙළපොත. හොඳයි. අපි ඔබට මෙම වචන ඉදිරිපත් කිරීමේදී ක්‍රියාපද හෝ නාමපද ඇතැම් වෙලාවට බහු වචනයෙන්, ඇතැම් වෙලාවට ඒක වචනයෙන් යෙදුවා. නමුත් අප සඳහන් කරන්නට ඕන, චීන භාෂාවේ නාමපදයක් හෝ ක්‍රියාපදයක් ඒක වචන බහු වචන වලට යෙදෙන්නේ නැහැ. ඒ පදය ඒ ආකාරයෙන්මයි යොදන්නේ. උදාහරණයක් තොව් කියන වචනය මම කෝ බහු වචනයට යොදනවා කියලා. ඒවැනි වචන බහු වචනයට යොදනවා. නමුත් නාමපදයක් හෝ ක්‍රියාපදයක් කාලවලට හෝ ඒක වචන බහු වචනවලට බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ.
වාක්‍යයක් යොදනකොට වාක්‍ය තුලට එවැනි වචන ඒක වචන බහුවචන පද වෙනම යොදනවා. ඒක අපි ඔබට ඉදිරියේදී ඒ වෙනම සාකච්ඡා කරන්නම්. එහෙනම් ඔබට ගැටලු තිබේ නම් මේ පාඩම පිළිබඳව ඔබට ඉදිරිපත් කරලා ඒ පිළිබඳව දැනගැනීමට අවස්ථාවක් තියෙනවා. සුබ දවසක් වේවා.